හිට රටට වග කියන සරසවි සාරය සාර සරසවි අයුබෝවන් ඔබට අදත් කැම්පස් රේඩියෝ සාර සරසවි වැඩසටහනට අපේ ආදරණීය සංගම්ව ආදරයෙන් ගෞරවයෙන් ලෙන්ගතු කමින් පිළිගන්නවා මේ කාලවකවානුව අපිට ටිකක් අමාරු කාලයක් වුණත් අපේ ජීවිතය අපේ හීන අපේ අරමුණු වලට නවතින්න දෙන්න බෑ සාර සරසවි අපි ඔබට මේකේ ගෙනාපු වැඩසටහන් ඔබට ඔබේ අරමුණුන්ට ළඟා වෙන්න හොඳ ශක්තියක් වුණා කියලා අපි විශ්වාස කරනවා ඒ විශ්වාසයත් එක්ක අපි අද ආරම්භ කරමු අපේ කතාබහ මේ කැම්පස් රේඩියෝ සාර සරසවි හෙට රටට වග කියන සරසවි සාරයන් හොයාගෙන යන මේ ගමනේ අපි අද අපේ නැවතුම්පල වෙන් කරගත්තේ තවත් අතිදක්ෂ විද්‍යාර්ථියෙක් ළඟ. මොහු ගැන කියනකොට උසින් මහතින් ටිකක් කුඩා මිනිසෙක් වුණත් අවුරුදු 23ක මේ කුඩා කාල සීමාව තුළ බොහෝ අත්දැකීම් දැනුම ලබා ගන්නට වගේම අර රාමු වෙලා සීමා වෙලා තියෙන හැකියාවන් වලින් උඩට ගිහින් හැකියාවන් හොයාගෙන යන්න පුළුවන් වුණු අතිදක්ෂයෙක්. සාර සරසවි අපේ වැඩසටහනට ආදරයෙන් පිළිගන්නවා අපේ සහෘදයා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ 3 වන වසරේ කසුන් චාමර සේනානායක. අයිබෝවන් කසුන්. අයිබනුදරි. මේ කතාබහ අහන් ඉන්න ඔබට මම ආරාධනා කරනවා අපිව දිගටම අහන් ඉන්න. මම හිතනවා මේ කතාබහ ඔබට වගේම මට ජීවිතය අමතක නොවන ජීවිතයට වැදගත් වෙන කතාබහක් වෙයි කියලා. හොඳයි කසුන්. මේ කතා බහට ප්‍රවේශයක් විදිහට මම ඔබෙන් අහුවරි. කසුන් සේනානායක කියන්නේ කවුද කියලා කොහොමද ඔබට උත්තරයක් දෙන්නේ? ඔව් උදාරි මම හිතන්නේ මේ අපි ගැන හොඳටම දන්නේ අපිට ගොඩක්ම ආදරය කරන කට්ටිය නැත්නම් අපිට ගොඩක්ම සමීප කට්ටිය. ඉතින් මම කැමති මම කවුද කියන එක හඳුන්වලා දෙන්න මට ආදරය කරපු කෙනෙක් මම ගැන කියපු විදිය. මම කියන්නම්. දක්ෂයි නැන නුවණ ඉහලින් තියෙන නිසා කපටි උසයි තලෙලුයි යොහු කියයි මුසා මාළඟ දැවටෙන්නේ මට ආදරේ නිසා මගේ ජීවිතය එලියයි ලොකු පුතා නිසා උදාරි කවුරුත් නෙවෙයි එහෙම කියන්නේ අපේ අම්මා මම පවුලේ ලොකු පුතා අම්මා මාව දැක්කේ මේ විදියට මම හිතනවා ඒ තමයි මම කියලා හොඳයි කසුන් මේ වෙද්දී ඔබ විද්‍යාර්ථියක් යන භූමිකාවට අමතරව වෘත්තීමය වශයෙන් මාධ්‍යවේදී ඒ විතරක් නෙමෙයි තවත් නොබෝධිනකින් බලපත්‍රලාවේ මනෝ උපදේශකවරේ එතනිනුත් එහාට ඔබ තරුණ සේවා සභාවේ යටතේ දේශකයේ තව ඔබ යොවුන් පළාත් සභාවේ හිටපු සක්‍රීය මන්ත්‍රීවරේ මේ අවස්ථා රැසක් විවිධ කාලවලදී ඔබ ලබාගත්තු කොහොමද මේ අවස්ථාවන් උදා කරගත්තේ සහ මේ අවස්ථාවලින් ඔබට මොනවද ඔබේ ජීවිතයට ලැබුණේ අවස්ථා ගැන කතා කරනකොට සහ ඒ කාල ගැන කතා කරනකොට මට මතක් වෙනවා මේ අපේ තාත්තා මට කියපු කතාවක් තාත්තා කියනම එකපාරක් මේ අදාළ කාලේ අදාළ දේ ජීවිතේ කරනවා මිසක් අදාළ වටිනාකම් ජීවිතේට එකතු කරනවා මිසක් සල්ලි පස්සේ දුවන්න පටන් ගන්න එපා සල්ලි පස්සේ එලවන්න එපා කියන කතාවක් මට අදටත් මතකයි අද වගේ මතකයි මට කතා කරලා කියනවා උදාරි මේ ලැබිච්ච දේවල් මම මේ ළඟා කරගත්තපු දේවල් කවුරුත් ළඟට ඇවිල්ලා ඔයා මේක ගන්න ඔයාට මේක ගැලපෙනවා කියලා දීපු දේවල් නෙවෙයි මං හිතන්නේ ජීවිතේ මම හොයාගෙන ගියපු මට ආසාවක් තිබුණා පොඩි කාලේ ඉඳන්ම සමාජෙත් එක්ක වැඩ කරන්න සමාජශීලී විදියට එක එක විවිධ කටයුතු කරන්න මම හිතන්නේ ඒ ආසාව නිසාම අර අපේ භාෂාවෙන් කියනවා නම් අර ඒ උණ නිසාම තමයි මම මේ දේවල් හොයාගෙන ගියේ ජාතික තරුණ සේවා සභාව මට ගොඩක් උදව් වුණා ඒ වගේම ගොඩක් තරුණ සංවිධාන මට මේ දේවල් වලට උදව් වුණා මං හිතන්නේ තරුණ සේවා සභාව නැත්තම් යෞවන සංවිධාන තමයි මට මේ දේවල් වලට ලොකු උදව්වක් වුණේ ජීවිතේ මිනිස්සු ජීවත් වෙනකොට සහ විවිධ බලාපොරොත්තුත් එක්ක වැඩ කරනකොට අරමුණුත් එක්ක වැඩ කරනකොට මං හිතන්නේ ජීවිතේ බලාපොරොත්තු වෙන ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා අපි හම්බ කරන දේවල් දෙකක් තියෙනවා එකක් තමයි මුදල් අනිත් එක තමයි මිනිස්සු නැත්තම් ආදරේ උදාරි මම මේ දේවල් වලින් මගේ ජීවිතේට වටිනම කියන මිනිස්සු අඳුරගත්තා. මගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙන මානව සම්බන්ධතා මට ගොඩ නැගුණා. ජීවිතේ තනියම ඉන්න වෙලාවක මතක් කරලා hina වෙන්න පුළුවන් දේවල් මම මගේ ජීවිතේට ලබා ගත්තේ මෙන්න මේ කියන දේවල් නිසා තමයි. හොඳයි කසුන්.
පසුගිය මාස කිහිපයේ ඔබේ ජීවිතයේ තීරණාත්මක සහ වටිනාම කාලයක් බවට පත් වුණා. මම හිතන්නේ අර කොරෝනා වසංගතය ආශිර්වාදයක් කරගත්තු පිරිස අතරට ඔබත් එකතු වෙනවා. ඒකට හේතුව තමයි ජාතික මට්ටමින් එහාට ගිහිල්ලා ජාත්‍යන්තර අවස්ථා රැසක් ඔබට පසුගිය කාලය පුරාවටම ලබා ගන්නට හැකියාව ලැබුණා. අපි මේ මොනවද කියලා මේ වෙලාවේ මතක් කරමු. ඔව් උදාහරණ කිව්වා වගේම මට කොවිඩ් මේ කාල සීමාවේ කියන්නේ මේ මෑත කාල සීමාවේ ජාතික වගේම ජාත්‍යන්තර මට්ටමින් අපේ ලංකාව නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. මම ඒක ගොඩක් ගෞරවයෙන් සහ ගොඩක් සතුටින් ඒ දේවල් කරා. මට අවස්ථාව ලැබුණා ඇමරිකානු නීතිඥ වේදින්ගේ සංගමේ වැඩමුළුවකට සහභාගී වෙන්න ශ්‍රී ලංකාව නියෝජනය කරමින්. ඒ වගේම නේපාල රජය සංවිධානය කරපු රටවල් 40කින් විතරක් සම්බන්ධ වෙච්ච වැඩමුළුවකට සතියක් පුරා පැවැත්වෙච්ච මට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහ දකුණු ආසියාව නියෝජනය කරමින් සහභාගී වීමේ අවස්ථාව ලැබුණා. ඒ වගේම ඉන්දියාවේ ලක්නව් වල තියෙන විශ්වවිද්‍යාලයක් මගින් සංවිධානය කරපු භාෂා සංවර්ධන හැකියා පාඨමාලාවකට සතියක කාලයක් මට සහභාගී වෙන්න ලැබුණා. තව විදේශ රටවල් වල බොහෝ දෙනා එක වැඩ කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. සහ ඇමරිකාව, සිංගප්පූරුව, නේපාලය, පිලිපීනය වගේ රටවල් රැසක තිබුණු වැඩසටහන් වලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්බන්ධ වෙන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ වගේම මට මේ ලැබුණු අවස්ථා අතරේ මට ලැබුණු තවත් සුවිශේෂී අවස්ථාවක් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංවිධානයක් වන ඉන්ටර්නැෂනල් මොඩල් යුනයිටඩ් නේෂන් සංවිධානයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකන් එම්බසිඩ පෝස්ට් එක මට හම්බුණා. කසුන් ඔබ කියපු ඒ ජාත්‍යන්තර වැඩසටහන් වලින් ඔබට ඔබේ ජීවිතයට බොහෝ අත්දැකීම් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අන්න එහෙම ඔබට අහන්න දකින්න ලැබුණු ඒ අත්දැකීම් වලින් අපි අසන්නන්ට ඔබට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? මේ දේවල් වලට මම සම්බන්ධ වෙද්දී උදාරි මට තිබුණු ලොකුම බයක් තමයි ඉංග්‍රීසි. ඒගොල්ලෝ ගනුදෙනු කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. නමුත් මට ලොකුවට ඉංග්‍රීසි භාවිතා කරන්න හැකියාවක් ඒ වෙනකොට තිබුණේ නැහැ. නමුත් තිබිච්ච ආසාව නිසා මුලට ඇප්ලයි කරා. මට අවස්ථාව ලැබුණා. උදාරියේ වැඩසටහන් වලට ආපු වෙන කට්ටිය දිහා දැක්කයින් පස්සේ මට හිතිච්ච දේ තමයි අපේ රටේ නැත්නම් අපි ආශ්‍රය කරන ගොඩාක් දෙනාට බෑ 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 කියලා හිතන් හිටියට ඒ උදවියට ඊට වඩා බෑ. නමුත් එයාලා උත්සාහය අතාරින්නේ. එයාලා උත්සාහ කරනවා ඉංග්‍රීසි බැරි නම් වචනේ දෙක හරි ගලපගෙන කොහොම හරි මේ වැඩේ කරන්න. නමුත් මම දකින්නේ අපේ රටේ මගේ යාළුවන්ට ඔබේ යාළුවන්ට මේ දන්න අයට අපි නොදන්න අයට ප්‍රශ්නේ තමයි තමන් බෑ කියලා හිතන එක. උදාරි සමහර කට්ටිය හිටියා අපිට වඩා බාලයි. සමහර විට අධ්‍යාපනික සුදුසුකම් ගත්තයින් පස්සේ දැන් අපි ඔබ දන්න ඔබ විද්‍යාර්ථියෙක් මම විද්‍යාර්ථියෙක් ඒ සුදුසුකම් ගත්තයින් පස්සේ ඔවුන්ට ඒ සුදුසුකම් උත් නැහැ. නමුත් ඔවුන්ගේ උත්සාහය ඔවුන්ගේ කැපවීම ඒ දේවල් මම සුවිශේෂී විදිහට දැක්කා. උදාරි අපේ රටේ ගොඩක් කට්ටිය හිතන දෙයක් තමයි ලැබෙන සාමාන්‍ය පෙළ සහතිකය උපාධි සහතිකය තමයි ජීවිතයට ලැබෙන එකම සහතිකය කියලා. ඒකෙන් හැමදේම කරන්න පුළුවන් කියලා. නමුත් උදාරි මම දකින්නේ ලෝකේ බහුතරයකට මේ දේවල් තියෙනවා. අපි උත්සාහ කරන්න ඕනේ අනිත් මිනිස්සුන්ගෙන් අපි කොහොමද වෙනස් වෙන්නේ කියන කාරණේ. මම මූලිකවම ඉගෙන ගත්තේ දේවල් වලින් ඒ මිනිස්සු නිතරම උත්සාහ කරනවා කොහොමද අනිත් මිනිස්සුන්ට වඩා මම වැඩියෙන් දෙයක් ඉගෙන ගන්න කියන එක. මං හිතන්නේ අපේ මිනිස්සු ගාව නැත්තේ ඒ දේ. මං හිතන්නේ අපේ මිනිස්සු හදා ගන්න ඕනේ ඒ දේ. මම ඒ ගොඩාක් ඒ වගේ දේවල් දැක්කා. ඒ වැඩසටහන් වල සම්බන්ධයෙන් පස්සේ උදාරි ජීවිතේ බෑ 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 කියලා හිටියොත් අපිට බෑම තමයි. හැබැයි ඔවුන් බෑ කියලා කවදාවත් අතෑරපු මිනිස්සු නෙමෙයි. අපිටත් පුළුවන් නම් බෑ බෑ නොකිය මට පුළුවන් කියන මට්ටමින් හැම දෙයකටම සහභාගී වෙන්න අපිට බෑ කියලා හිතන දේවල් වලට මූණ දෙන්න මම හිතනවා ඒක ජීවිතයේ ලොකු හයියක් ජයග්‍රහණයක් වෙයි කියලා. කසුන් පොඩි කාලයක් ඇතුළත ඔබ ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා සහ ඔබේ අරමුණට පාර හදාගෙන තියෙනවා. මේ ගමනේ මුල කොතනද? මේ ගමනේ ආරම්භය කොතනද? මං හිතන්නේ උදාරි මේ ගමනේ මුල මගේ ගෙදර. මං පටන් ගත්තේ මම හැදුනේ වැඩුනේ මම කතා කරන්න ඉගෙන ගත්තේ මම මිනිස්සු අඳුරගන්න ඉගෙන ගත්තේ ගෙදරින්. ගෙදර පරිසරයෙන් මගේ සහෝදර සහෝදරියෝ අම්මා තාත්තා ඒ හැමෝම මේ දේවල් වලට සෑහෙන්න උදව් කරා. මට මතකයි මම පුංචි කාලේදී මට මයික් එකක් අතින්වත් අල්ලන්න නොතිරන කාලේදී අම්මා තාත්තා මගේ පිටිපස්සෙන් ඉඳලා මාව වේදිකාවකට නගපු විදිය මට මතකයි. මං හිතන්නේ මගේ මේ මුල එතන. ඊට අමතරව මම ඉස්කෝල දෙකකින් ඉගෙනගෙන තියෙනවා උදාහරණයක්. මගේ පළවෙනි ඉස්කෝලේ ගාහැගල්ල මහවිද්‍යාලයේ කොස්කොඩ. මගේ දෙවෙනි ඉස්කෝලේ ධර්මාශෝක විද්‍යාලය අම්බලංගොඩ. මේ ඉස්කෝල දෙකින්ම මම පුදුම විදිය පන්නරයක් ලැබුවා.
මේ ස්කෝලේ දෙකීම මම ජීවිතේට සෑහෙන දේවල් එකතු කරගත්තා අභියෝග වලට මුහුණ දෙන විදිය ඉගෙන ගත්තා මං හිතන්නේ ඒ ෆවුන්ඩේෂන් එක තමයි මේ හැම දෙයකටම තාමත් හයියක් වෙලා තියෙන්නේ හොඳයි සාරසරසවි වැඩසටහනේ අපේ වැඩසටහන තවත් වර්ණවත් කරන්න කසුම් ශාමරසේනා නායක තෝරාගත්තු අපූර්ව ගීතයක් අපි දැන් සවන් දෙමු ඔබ මේ අසමින් ඉන්නේ කැම්පස් රේඩියෝ සාරසරසවිය කලකී දේවල් පමනක් පසුපස වාගේ දැනෙනවා හෙවණැල්ලක් වගේ प्रार्थना पूर्वागेन कालय तुल दिवयनवा कलकी देवल पमनक पसुपस वागे देनेनवा हेवनेल्लाक वगे जीवितये मे विधियट प्रार्थना पूर्वागेन कालय तुल दिवयनवा කලකී දේවල් පමනක් පසුපස වාගේ දැනෙනව සෙවනලක් වගේ රේඩියෝ සාරස්තර සවි අදාපේ වැඩසටහනට අපි කැඳවාගත් ආරාධිත විද්‍යාර්ථියා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ තුන්වන වසරේ කසුන් ශාමරසේනා නායක. හොඳයි අපි නැවතත් අපේ කතාබහට ප්‍රවේශ වෙමු. අපි මේ කතාබහ ඇතුළේදී අපි කතා කළා කසුන් ශාමරසේනා නායක කියන්නේ දේශකයෙක් කියලා. අපි දන්නවනේ දේශනයක් අවසන් වුණාම අපි ඒකට ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා.
අන්න එහෙම එක්තරා පාසලක කසුන් කරපු දේශනයක් අවසානයේ ප්‍රතිචාර ලියපු තුන්දු කිහිපයක් මම පහුගිය දවස්වල දැක්කා. අන්න ඒ තුන්දුවක තිබුණා මෙන්න මෙහෙම. මමත් කවදා හරි සර් වගේ කෙනෙක් වෙනවා කියලා. ඒ කියන්නේ කසුන් වගේ කෙනෙක් වෙනවා කියලා. කසුන් කොහොමද මේ හැඟීම දැනුනේ? සහ මේ දේශන කරන්න ලැබුණු අවස්ථාවන් වලදී මොනවද ඔබේ ජීවිතයට ලැබුණු වටිනා කියන අත්දැකීම්? ඒ වචන ටික ඇහෙද්දි තාමත් මට ඒ දැනීම දැනෙනවා. තාමත් ඒ වචන ඇතුලේ මම ජීවත් වෙනවා. මම හිතන්නේ මේ මගේ ජීවිතේට මම කෙනෙකුගෙන් මම සම්බන්ධව අහපු හොඳම සහ ආදරණීයම වචන ටික ඒ කොළ කෑල්ලේ උදාරි ලියලා තිබුණා. මම ඒක දිගහැරලා බලද්දි මට දකින්න ලැබුණේ මං හිතන්නේ මම ආසම කරන වචන ටිකක් ඒකෙන්. උදාරි මට මතකයි මම වැඩසටහනකට එළියට ආපු වෙලාවක ළමෙක් දුවගෙන ඇවිල්ලා මගේ කකුල් දෙක අල්ලලා වැන්දා. උදාරි මම කියන්න කැමති මම මහලුකු මිනිස්සෙක් නෙවෙයි මට තාම අවුරුදු 23යි මම තාම හැදෙන මිනිස්සෙක් මම තාම ඉගෙන ගන්න මිනිස්සෙක්. නමුත් ඒ ළමයා දුහගෙන ඇවිල්ලා මගේ කකුල් දෙක අල්ලලා මට වැන්දා. මේ මම කියන්නේ මම බැලුවා මේ මොකද මේ කවුද මේ ඇයි මේ කියලා බලද්දි මේ ඒ ළමයා මට කිව්වා සර්ට මතකද මේ සර් අපේ ඉස්කෝලේ ඇවිල්ලා දේශනයක් කරා කියලා. මට වඩා අවුරුදු දෙකක් උපරිම වාලයදී. උදාරි ඒ අත්දැකීම උදාරි ජීවිතේට මම හිතන්නේ හරිම ලස්සනයි. ඒ මතක හරිම සුන්දරයි. ඒ වගේම මම හිතන්නේ අපි ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම ජයග්‍රහණයක් තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශය කියන්නේ. උදාරි මගේ දේශන වලින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්න පන්නරය ලබාගත්තු ළමයි මම හිතන්නේ අද වෙද්දී ලංකාවේ හැම විශ්වවිද්‍යාලයකම වගේ ඉන්නවා. ඒක වුන් සහතික කරලා තිනවා. ඒගොල්ලෝ සමහරලාට විශ්වවිද්‍යාලේ තේරුණායින් පස්සේ මට කතා කරලා තිනවා සර් නිසා තමයි මම අද මෙතන ඉන්නේ කියලා. උදාරි අම්මට තාත්තට බැනපු කෑ ගහපු බියර් එකට සිගරට් එකට වහල් වෙච්ච ළමයි මම හිතන්නේ අද මම නිසා ගොඩක් කට්ටිය යහමගට ඇවිල්ලා ඉන්නවා. ඒක යාලා එහෙම කියන නිසායි මම මෙහෙම කියන්නේ. මගේ ජීවිතේ තව ලැබිච්ච ලොකුම වාසනාවක් කියලා මම හිතන දෙයක් තමයි මට උගන්වපු ගුරුවරුන්ට දේශනයක් කරන්න මට දවසක් අවස්ථාව ලැබුණා. මං හිතන්නේ ඒක තමයි මගේ ජීවිතේ ලැබිච්ච ලොකුම වාසනාව. ඒ වගේම තමයි උදාරි බන්ධනාගාරවල දේශන කරන්න මට අවස්ථාවක් ලැබුණා. සමහර අවස්ථාවලදී එහෙම හම්බ වෙන මිනිස්සු මම දන්නේත් නැහැ. සමහරු මාත් එක්ක ඇවිල්ලා කතා කරනවා. සර්ට මතකද ඉදාස මාත් එක්ක කතා කරා. සර්ට මතකද ඉදා මට ප්‍රශ්නයක් වෙලා තිබිච්ච අවස්ථාවේදී සර් මට උදව් කරා වගේ දේවල්. මං හිතන්නේ උදාරි පාඩුවේ පැත්තකට වෙලා ඉන්නකොට කල්පනා කරන්න පුළුවන් ලස්සනම මතක තමයි මගේ ජීවිතේ මේ අවුරුදු 23 ඇතුළේ මම හම්බ කරගත්තපු ඔය මතක. මං ඒවට හරි ආදරේ. ඒව හරි ලස්සනයි. කසුන් මේ කොරෝනා වෛරසෙත් එක්ක ගෙදරට වෙලා ඉන්නකොට මේ හීන හැමදේම එකතැන නතර වෙනවා කියලා හිතෙනවා. එහෙම කරගත්තු පිරිසක් අපේ අද වැඩසටහන අසන්නන් අතර ඉන්න පුළුවන්. ඔබ විද්‍යාර්ථියෙක් විදියට වගේම වෘත්තිමය මාධ්‍යවේදියෙක් විදියට ඒ වගේම සමාජ කටයුතු වල සක්‍රියව දායක වෙලා ඉන්න කෙනෙක් විදියට ඔබට මොනවද උන්ට කියන්න තියෙන්නේ? මං හිතන්නේ උදාරි ඔය ප්‍රශ්නේ මේ 1000කකින් ඇහුවොත් 999ක් උත්තර දෙවි. ඔව් මගේ ජීවිතයේ කොවිඩ් නිසා නැති වුණා. මගේ ජීවිතයේ බලාපොරොත්තු මගේ ආසාවන් මගේ අරමුණු කොවිඩ් නිසා මට නැති වුණා කියලා මං හිතන්නේ අහන බහුතරයක්ම ඒකට උත්තර දෙන්නේ මේ විදියට. උදාරි මම ප්‍රශ්නයක් අහන්නද? ඔව් කසුන්. උදාරි ඔයා ආසද ලෝකේ ලොකුම ධනවතෙක් වෙන්න? තමන්ට හිතෙන විදියට හිතෙන වෙලාවට සල්ලි වියදම් කරන්න, අනිත් මිනිස්සුන්ට උදව් උපකාර කරන්න සල්ලි වියදම් කරන්න, තමන් ආස දේවල් ගන්න? ඔව් අනිවාර්යෙන් අපි හැමෝම ඒකට ආසයි. ඔව් අන්න හරි. එතකොට උදාරි ඒක ඔයාගේ ආසාවක්ද හීනයක්ද? ඒක ආසාවක්. මං හිතන්නේ උදාරි ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. උදාරි ජීවිතේට හීනයක් තිබුණු මිනිස්සු මොනම හේතුවක් නිසාවත් ඒ හීන නැති කරගත්තේ නැහැ. ඒ හීන විනාශ කරගත්තේ නැහැ. ජීවිතේට හීනයක් තිබුණා නම් කොවිඩ් නෙවෙයි මොන අභියෝගේ ආවත් ඒගොල්ලෝ ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඒ වෙනුවෙන් කැප වෙනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. කොවිඩ් නිසා කෙනෙකුගේ හීනයක් නැති වුණා කියලා කෙනෙක් කියනවා නම් මං හිතන්නේ ඔහුට හෝ ඇයට හීනයක් තිබිලා නැහැ. එහෙම තිබුණා නම් ඒක හීනයක් වෙන්න බෑ. ඒක මං හිතන්නේ ඒක ආසාවක් විතරයි. උදාරි ආසාවන් නැති වෙන්න පුළුවන්. හැබැයි හීන බලාපොරොත්තු අපේක්ෂා මිනිහගේ ලේසියෙන් නැති වෙන්නේ නැහැ. හීනයක් කියලා මං කියන්නේ දකින්නම් වාලේ දකින්න කියලා නෙවෙයි. අරමුණක් ඇතිව අරමුණු සහගතව අපිට පුළුවන් හීන දකින්න. අපි අපේ දක්ෂතා අඳුර ගන්න ඕනේ. අපි ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ලිමිට් එකක් නැතුව මහන්සි වෙන්න ඕනේ. මං හිතන්නේ ඒක ඇතුලේ කෙනෙක් ජීවත් වෙනවා නම් තමන්ගේ හීන වෙනුවෙන් කැප වෙනවා නම් කොවිඩ් නෙවෙයි මොන අභියෝගයක්
තමන්ව පරද්දන්න නවත්තන්න කාටවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. කසුන් ඔබ මේ ආපු ගමන් මග ලේසි එකක් නෙවෙයි. අපි කලින් කිව්වා වගේම ඔබට ඒක රිදී බන්දේසියක කියලා පිළිගන්න ඕක එකකුත් නෙවෙයි. ඔබ මේ ආපු ගමන් මගේ ඔබට ආපු අභියෝග ඔබ වැටුණු තැන් ඔබ අරමුණු අතහැරියා නම් හොඳයි කියලා තැන් හිතුණු තැන්. එහෙම තැන් නැති. ඔබ කොහොමද මේ අභියෝග වලට මුහුණ දුන්නේ? සහ මේ අභියෝග ඔබට ශක්තියක් කරගත්තේ කොහොමද? ඔව් උදාරි මම කලිනුත් කිව්වා මට තාම අවුරුදු 23යි. මම ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් නෙවෙයි. මට තව අත්දැකීම් ගන්න ගොඩාක් තැන් තියෙනවා. මට ජීවිතේ ඉගෙන ගන්න තව ගොඩාක් දේවල් තියෙනවා. මම මේ ගමන පටන් ගත්ත විතරයි. හැබැයි මට අනුව ඒ පුංචි කාලේදී මට ජීවිතේ ගොඩක් අභියෝග ආවා. මේ ශේෂ්ත්‍රයට මම එද්දී මේ දේවල් වලට මම ඇතුල් වෙද්දී මේ දේවල් වලට මම බලාපොරොත්තු වෙද්දී ගොඩක් අභියෝග තිබුණා. මට මතකයි උදාරි මම මේ මට ආපු ලොකුම අභියෝගයක් වුණා එක අවස්ථාවකදී මම ඉගෙන ගත්ත පළවෙනි ඉස්කෝලේට මම එනවා එකපාරක් වැඩසටහනක් කරන්න මම මගේ දෙවෙනි ඉස්කෝලේදී ඉගෙන ගන්න කාලේදී උදාරී අවස්ථාවේදී ඒ හිටපු එක් පිරිසක් මාව ප්‍රතික්ෂේප කරා ප්‍රතික්ෂේප කරන්න හේතුව වුණේ ඔයා දැන් මේ ඉස්කෝලේ නෙවෙයි ඔයා වෙනි ඉස්කෝලේ උදාරී ඒක මගේ හිතට ලොකුවට දැනුණා මං හිතන්නේ මගේ ජීවිතේ මගේ ශේෂ්ත්‍රයේ මම ආස කරන පැත්තෙන් මට ලැබිච්ච ලොකුම අභියෝගයක් තමයි ඒක. හැබැයි උදාරි මං හිතන්නේ අපිට අභියෝග කරන මිනිස්සුන්ට අපි වෛර කරන්න හොඳ නැහැ. ඒ අභියෝග අපිට ජීවිතේට හයියක් වෙන්නේ මේ මිනිස්සු අපිට අභියෝග කරන නිසා. ඒ නිසා මම දකින්නේ ජීවිතේට එන අභියෝග තමන්ගේ පාර තවත් ලස්සනට කපා ගන්න හයියක් කරගන්න. හොඳයි කසුන් මම මේ ප්‍රශ්නේ අහන්නේ නොබෝ දිනකින් බලපත්‍රලාභී මනෝපදේශකෙක් වෙන්න ඉන්න කසුන්ගේ. කසුන් අපි හැමෝම දුවන්නේ අරමුණ පස්සේ. ඒ අරමුණ අපේ දුර යද්දී අපි ඒ අරමුණ අතහරින්න බලනවා. අන්න ඒ වගේ වෙලාවට අපි කොහොමද හිතන්න ඕනේ? අපි කොහොමද වැඩ කරන්න ඕනේ? මේ කතාබහ අවසන් කරන්න කලින් අපි ඒ ගැන කතා කරමු. අපි අපේ අසන්නන්ට ඒ වෙනුවෙන් යම් පණිවිඩයක් ලබා දෙමු. උදාරි මිනිස්සු හීන අතරින්නේ මොකක්වත් නිසා නෙවෙයි අසාර්ථක වේවි කියලා හිතෙන බය නිසා. අපි දෙයක් කරන්න පුළුවන් කියලා මට මේ දේ කරන්න පුළුවන් කියලා හිතෙන මොහොතේම මට මේ දේ පුළුවන් කියලා මම මේක පටන් ගන්න මොහොතේම අපි ඒ ගමනෙන් හරි අඩක් සාර්ථකයි මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. එයාලා හිතන්නේ කොවිලෙත් ෆේල් මට බෑ මට මේක තේරෙන්නේ නැහැ මට මේක කරන්න බෑ කියන මානසිකත්වයේ එයාලා ඉන්නේ. එයාලා හිතන්නේ මම මේක කරන්න උත්සාහ කිරීමම කියන්නේ මම ලබන ජයග්‍රහණයක් කියලා. උදාරි මට හම්බ වෙලා තියෙනවා මේ ගමනේදී ගොඩක් කට්ටිය තමන්ගේ තියෙන විවිධ අඩුපාඩුකම් කියලා ඒගොල්ලෝ දකින්න දේවල් නිසා තමන්ගේ ජීවිතයේ මගදී නතර කරගත්ත කට්ටිය අභියෝග වලට මූණ දෙන්න බය කට්ටිය සමහර විට තමන් කලුයි සමහර විට උස නැහැ සමහර විට කෙට්ටුයි ඔය වගේ එක එක හේතු ඒගොල්ලෝ ජීවිතේ හදාගෙන ඉන්නවා. උදාරි මම දකින්නේ තමන්ට නැති දේ ගැන නෙවෙයි තියෙන දේ මාකට් කරන්න අපි පුරුෙන්න ඕනේ. අපි තව කෙනෙකුට පෙන්නන දේ තමයි මේ මිනිස්සු අපෙන් දකින්නේ. එහෙම නැත්නම් අපි නොපෙන්නන දේවල් ඒගොල්ලොන්ට දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපි නොදකින දේවල් දකිනවා. ඒ අපි ගාව තියෙන දේවල් අපි එයාලට පෙන්වන්නේ නැති වුණාම අපිට අපිව මාකට් කරගන්න බැරි වෙනකොට අපි ගාව නැති දේවල් එයාලා දකින්න උත්සාහ කරනවා. උදාරි අපි කවුරුත් මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ හිස්සතින් නෙවෙයි. අපි හැමෝම මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ මොකක් හරි දෙයක් එක්ක. ඒ දේ අඳුරගෙන ඒ දේ වෙනුවෙන් කැප වෙන්න ඒ දේවල් අඳුරගෙන ඒ හීන වෙනුවෙන් වැඩ කරන්න ඒ හීනට ළඟා වෙන්න අපි හැමෝටම මං හිතන්නේ ආත්ම විශ්වාසයක් තියෙනවා. අවශ්‍ය වෙන්නේ ඒක අවදි කර ගැනීම විතරයි. කතාවක් තියෙනවා අහස අල්ලන්න උත්සාහ කරනකොට අඩු ගානේ අපිට වලාකුලක්වත් අල්ලන්න හැකියාවක් ලැබෙවි. ජීවිතේට ඉලක්කයක් තියාගන්න ජීවිතේට අරමුණක් තියාගන්න සමහර වෙලාවට ඒ ඉලක්කයටම යන්න ඔබට බැරි වේවි. හැබැයි ඔබට ජීවිතේ සතුරු වෙන්න පුළුවන් මට්ටමකට යාගන්න හැකියාව ලැබෙයි. ඒ වගේම තමයි අපි දෙයක් කරනකොට ඒ වැඩේට අවංක වෙන්න ඒ මොහොතට අවංක වෙන්න ඒ මොහොතට අවංක වෙලා ඒ වැඩේ ඔබට කරන්න පුළුවන් නම් ඔබ සාර්ථක පුද්ගලයෙක් විදියට ඔබට දකින්න පුළුවන්. මම ප්‍රාර්ථනා කරනවා ඔබට සිතන පතන බලාපොරොත්තු ඔබගේ සිහින ඒ ආකාරයෙන්ම ඉටු වෙන්නට ඒ වෙනුවෙන් කැප වෙන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට ඒ වෙනුවෙන් අදහස් පහළ වේවා කියලා. හොඳයි සහෘද හිතවතුනේ ජීවිතය කියන්නේ ලොකු ගමනක්. අරමුණු බලාපොරොත්තු එක්ක මුහු වෙච්ච අපූර්ව නවාතැනක්. ඒ නවාතැන තෘප්තිමත් කරගන්න පුළුවන් වෙන්නේ තමන්ටමයි. අපි වෙනුවෙන් කරන දේවල් වලින් අපේ ජීවිතයේ ඉදිරි ගමන තීරණය වෙනවා.
කසුන් කියන චරිතය මේකට හොඳම සාක්ෂියක්. කසුන් බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට අනාගතයේ ඔබේ සියලු කටයුතු සාර්ථක වෙන සියලු අරමුණු සාර්ථක වෙන කාලයක් වෙන්න කියලා කැම්පස් රේඩියෝ වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබට. හොඳයි ආදරණීය අසන්නනි අපි අදට සාරසර සවියෙන් සමුගන්නටයි සූදානම් වෙන්නේ. විශ්වාස කරනවා අද දවසත් ඔබට ඔබේ ජීවිතයට එකදු හෝ පාඩමක් ඉගෙන ගන්නට හැකියාව ලැබුණු දවසක් කියලා. එහෙනම් අපි අදට ඔබෙන් සමුගන්නවා නැවත සතියකදී අපි ඔබව සුපුරුදු ලෙන්කතු කමින් හම් වෙන්න. මම කැම්පස් රේඩියෝ වෙනුවෙන් උදාරී ලක්මිනි ඔබට ප්‍රාර්ථනා කරනවා සුවබර සතියක්. රටට වග කියන සරසවිසාරය සාර සරසවි.